මේ කාල සීමාව තුළ මේ රජය දැඩි උත්සාහයක යෙදුවා මේ දූෂිත ගනුදෙනුව යටපත් කිරීම සඳහා. ඒ අනුව තමයි අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නායකයා පිටරටට පන්නලා අද ප්‍රධාන සැකකරු නැහැ. එයා ගේන්න මේ රජයේ කිසි උනන්දුවක් නැහැ. අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ එතුමා පොරොන්දු වුණා ඌමනා වෙලාවක මේ අර්ජුන මහේන්ද්‍රන් කියන පුද්ගලයා ඕන වෙලාවක ගෙන්නලා දෙන්න. ඒ වගේම ඊට පස්සේ අපිට විවිධ තොරතුරු වලින් ලැබුණා මේ එයාගේ පුත්‍රයාගේ මංගල්‍යයටත් මේ උදවිය සහභාගී වුණා. කොහොම හරි අද වෙනතුරු මේ සිද්ධිය ගැන කතා කරන්න කිසිම රජයේ කිසිම ආයතනයක් දැන් නැහැ. ඒක හැම් පිටින් යටපත් කරලා. ඒ අනුව තමයි කිසි පහලින් හිටි සුළු උදවිය කොටු කරගෙන ඉඳලා ඊයේ පෙරේද අපදීලා ඒ උදවිය එළියට දැම්මා. ඉතින් මේ තත්වය අපේ රටේ ජනතාව තීරුම් ගන්නට ඕන. අපේ රටේ දූෂණ මර්ජනය ගැන කතා කරන මේ ආණ්ඩුව, යහපාලනය ගැන කතා කරන මේ ආණ්ඩුව අපි විසින් අල්ලස් කොමසාරිස්වරයාට බාර දුන්නු දැවැන්ත හොරකම් අදාළ ලිපිගොනු 10 සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ආරම්භ කළා නැහැ. එහෙම තියෙන වකවානුවක තමයි යහපාලනයක් ගැන මේ රජය කතා කරන්නේ. අද ඒ නිසා අපි චෝදනා කරනවා මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුව බොරුවෙන් උපන්න ආණ්ඩුවක්. මුලින්ම බලයට පත් උනේ රටේ නැති බොරු බේගල් ඇද බාලා. මිනිස් ජනතාව මුලා කරලා. ජනතාව වික්ෂිප්ත භාවයට පත් කෙරුවා මේගොල්ලන්ගේ බොරු ප්‍රචාර. දැන් අදත් මේ ඒගොල්ල ඒ උදවියගේ දෙවෙනි ආණ්ඩුව පිහිටෙව්වෙත් බොරුවෙන්. 118ක් තියෙනවයි කියලා, 122ක් තියෙනවයි කියලා ජනතාවට, ඒ වගේම පාර්ලිමේන්තුවටත් බොරු වංචා කරලා අවසානයේ ඒගොල්ලන්ට තියෙන 102යි. අද ඒ 102 ආණ්ඩුවත් ගෙනිය ගන්න බැරුව විවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේක බොරු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අටවා ගත්තේ රට බෙදා කෑලි වලට කැඩීම සඳහා ඌමනා කරන, කටයුතු කරන උදවියගේ ඌමනාව මත. විශේෂයෙන් සුවන්දිරන් මන්ත්‍රීතුමා ඇතුළු TNA සංවිධානය මේ වැඩපිළිවෙල පිළිබඳ පිටුපස සම්පූර්ණයෙන්ම කටයුතු කරන. ඒ උදවියගේ ඉලක්කය වෙන්නේ මේ දුර්වල ආණ්ඩුව හරහා මේ රට බෙදා වෙන් කර ගැනීම.